පත්‍රාක සෙග්මන්ට් එකෙන් අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ඔයාලපෙන් ඉල්ලපු කොමන් ස්ට්‍රීමින්ගෙන් එලර් කරන ඔයාට වැදගත් පොත් 10ක් ගැන. පළවෙනි පොත තමයි මහාචාර්ය ඩැනි අතපතු මහතා රචනා කළ තියෙන ආර්ථික විද්‍යාවට හැඳින්වීමක් එක කියන මේ පොත. වංශ විෂය ධාරාව හතරන හැමෝම අතර වඩාත් ජනප්‍රිය සම්මානනීය මහාචාර්ය ඩැනි අතපතු මහතා විසින් රචනා කළ තියෙන ආර්ථික විද්‍යාවට හැඳින්වීමක් එක කියන මේ පොතට आर्थिक विद्याव तलहा श्रेणीट अगाल एकक सियाल्लम आवरणे वन आकारेट विषयकाने तम पहतिलिव अंतर्गत करला तियेनवा सैम परिच्छेदयक अवसानेम पुनरीक्षण अभ्यास अंतर्गत वेला तिबीम मे पोते दकिन्न पुलुवन विशेषत्वयक् ए वगेम धातृ श्रेणीट अगाल एकक सियाल्लम आवरणे वन आकारेट महाशर टैनी अतपतु महता विसिन ආර්ථික විද්‍යාවට හැඳින්වීමක් දෙක කියන පොත රචනා කළ තියෙනවා. දෙවැනි පොත තමයි ශ්‍රේෂ්ඨ මහාචාර්ය දාරත්න මහතා රචනා කළ තියෙන ආර්ථික විද්‍යාව බහුවන ප්‍රශ්න හා පිළිතුරු 1-2 කියන මේ පොත් දෙක. ශ්‍රේෂ්ඨ මහාචාර්ය ඊ දාරත්න මහතා රචනා කළ තියෙන මේ පොත් දෙකේම දකින්න පුළුවන් විශේෂත්වයක් තමයි ඒ විශේෂ ශාස්ත්‍ර ඔස්සේ බහුවන ප්‍රශ්නට පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය සම්පූර්ණ දැනුම කෙටි ක්‍රම ඔස්සේ ඉදිරිපත් කළ තිබීම. උසස්පින නව විෂය නිර්දේශයේ දලා ශ්‍රේණියට අදාළ එකක සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය වන ආකාරයට බහුවන ප්‍රශ්න 500ක් ආර්ථික විද්‍යාව බහුවන ප්‍රශ්න හා පිළිතුරු එක කියන මේ පොතට අන්තර්ගත කරලා තියෙනවා. ආර්ථික විද්‍යාව බහුවන ප්‍රශ්න හා පිළිතුරු දෙක කියන මේ පොතට උසස්පින නව විෂය නිර්දේශයේ 13 ශ්‍රේණියට අදාළ එකක සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය වන ආකාරයට බහුවන ප්‍රශ්න 539ක් අන්තර්ගත කරලා තියෙනවා. මේ පොත් දෙකේම අන්තර්ගත බහුවන ප්‍රශ්න සඳහා පිළිතුරු මේ පොත් දෙකේම අන්තර්ගතයි. ප්‍රවීණ මහාචාර්ය ශගත් බණ්ඩාරනායක මහතා රචනා කළ තියෙන ව්‍යාපාර අධ්‍යයන 1 සහ 2 කොටස් තමයි තුන්වන පොත. ශ්‍රී ශාවතරපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වංශ විද්‍යා පීඨයේ පීඨාධිපති විදිහටත් ශ්‍රේෂ්ඨ කථිකාචාර්යවරයෙකු විදිහටත් විදේශීය සහ උසස් අධ්‍යාපන ආයතන කිහිපයකම බාහිර මහාචාර්යවරයෙකු විදිහටත් සේවය කිරීමෙන් ප්‍රවීණත්වයට පත්වෙච්ච වෘත්ති අධ්‍යාපනඥයෙකු වන ශගත් බණ්ඩාරනායක මහතා කියන්නේ කොමස් කණ්ඩායම හොඳටම දන්න ප්‍රවීණ මහාචාර්යවරයෙක්. මෙතුමා රචනා කළ තියෙන උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ පළමු සහ දෙවන කොටස් වලින් උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයට අදාළ ඒකක සියල්ලම ආවරණය වන ආකාරයට විශේෂකණ ඉතාමත් පැහැදිලිව පෙළගස්සලා තියෙනවා. ව්‍යාපාර අධ්‍යයනයේ පළමු කොටසින් 12 ශ්‍රේණියට අදාළ ඒකක 11ක් ව්‍යාපාර අධ්‍යයනයේ දෙවන කොටසින් 13 ශ්‍රේණියට අදාළ ඒකක 7ක් ආවරණය කරන ලබනවා. මේ පොත් දෙකම ඉංග්‍රීසි මාධ්‍යනොත් ඕඩර් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හතරවෙනි පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් වාණිජ විෂය ධාරාව සඳහා සම්පාදනය කළ තියෙන පොත්. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් වාණිජ විෂය ධාරාවේ ගිණුම් කරන්නේ ව්‍යාපාර අධ්‍යයනය වගේම ආර්ථික විද්‍යාව කියන විෂයන් වලට අදාළව 12-14 ශ්‍රේණි සඳහා ගුරු මාර්ග උපදේශ අතිරේක කියවීම් පොත් සහ ලකුණු ලබා දීමේ පටිපාටියක් සහිත පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු අන්තර්ගත පොත් මානාවක්ම සම්පාදනය කළ තියෙනවා. ශාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදනය කළ තියෙන ව්‍යාපාර අධ්‍යයනයේ බහුවන ප්‍රශ්න මාර්ගෝපදේශය තමයි පස්වෙනි පොත. මේ පොතට උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ 12-13 ශ්‍රේණිවල නව විෂය නිර්දේශයේ සියලුම ඒකක ආවරණය වන ආකාරයට බහුවරණ ප්‍රශ්න 350ක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම මේ පොතේ අන්තර්ගත සියලුම බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරුත් මේ පොතේ අන්තර්ගතයි. මේ පොතේ තියෙන වැදගත්ම දේ තමයි මේ බහුවරණ ප්‍රශ්න මාර්ගෝපදේශය පරිශීලනය කිරීම සඳහා උපදෙසුත් ඔන්නට ලබා දෙලා තිබීම. 6වෙනි පොත තමයි විද්‍යා පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර පොත් කට්ටලය. වසර ගණනාවක ඉඳලා වාංශ විෂය ධාරාව හදාන සිසුන්ගේ තේරීමක් තමයි විද්‍යා ප්‍රකාශකයන්ගේ මේ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර පොත් කට්ටල. මාස 6කට වරක් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර රටාවට අනුකූලව ගිණුම් කරන්නේ ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයන් තුනටම අදාළව ප්‍රශ්න පත්‍ර පොත් කට්ටල විද්‍යා ප්‍රකාශකයන් විසින් නිකුත් කරන ලබනවා. මේ ප්‍රශ්න පත්‍ර පොත් කට්ටලවලට ලකුණු ලබා දීමේ පටිපාටියකුත් අන්තර්ගත කළ තිබීම විශේෂත්වයක්. අවුරුද්දකට වරක් නිකුත් කරපු
පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර පොත් තට්ටල දැන් මාස 6කට වරක් විද්‍යාලය ප්‍රකාශකයන් විසින් නිකුත් කරන්නේ. මේ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර පොත් කට්ටලවල තියෙන ඉහළින්ම නිසයි. ශ්‍රේෂ්ඨ මහාචාර්ය දාරත්න මහතාගේ ආර්ථික විද්‍යාව 1 සහ 2 පොත් දෙක තමයි 7 වෙනි පොත. උසස් පෙළ ආර්ථික විද්‍යාව නව විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියට අදාළ ඒකක ආර්ථික විද්‍යාව 1 කියන මේ පොත මගින් ආවරණය කරන ලබනවා. ඒ වගේම ආර්ථික විද්‍යාව 2 කියන මේ පොත මගින් උසස් පෙළ ආර්ථික විද්‍යාව නව විෂය නිර්දේශයේ 13 ශ්‍රේණියට අදාළ ඒකක ආවරණය කරන ලබනවා. ජේෂ්ඨ මහාචාර්ය ඊ දයාරත්න මහතා රචනා කළ තියෙන මේ පොත් එක මගින් ආර්ථික විද්‍යාව 12 13 ශ්‍රේණිවල නව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලබනවා. 8 වෙනි පොත අධ්‍යාපනපති වානිෂවේදී නිහල් රංජිත් පෙරේරා මහතාගේ ආර්ථික විද්‍යා බහුවන ප්‍රශ්න සහ පිළිතුරු 1 සහ 2 පොත් දෙක. 12 ශ්‍රේණි විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන ආකාරයට බහුවන ප්‍රශ්න 950ක් 12 ශ්‍රේණිය සඳහා වන ආර්ථික විද්‍යාව බහුවන ප්‍රශ්න පිළිතුරු කියන මේ පොතේ අන්තර්ගතයි. 13 ශ්‍රේණිය විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන ආකාරයට ඒකක 4ක් යටතේ බහුවන ප්‍රශ්න 600ක් 13 ශ්‍රේණිය සඳහා වන ආර්ථික විද්‍යාව බහුවන ප්‍රශ්න පිළිතුරු කියන මේ පොතට අන්තර්ගත වෙලා තියෙනවා. අධ්‍යාපනපති වංශවේදී නිහාන් රංජිත් පෙරේරා මහතා රචනා කළ තියෙන මේ පොත් දෙකම ප්‍රකාශයට පත් කළා තියෙන්නේ විද්‍යාලය ප්‍රකාශකයන් විසින්. මේ පොත් දෙකේම අන්තර්ගත සියලුම බහුවන ප්‍රශ්න සඳහා පිළිතුරුත් මේ පොත්වලටම අන්තර්ගත කළ තිබීම විශේෂත්වයක්. 9 වෙනි පොත මාස්ටර් ගයිඩ්. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය කිනම් කරණය වගේම ආර්ථික විද්‍යාව කියන විෂයන්ට අදාළව වසර 10ක පමණ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු අන්තර්ගත කරලා මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයන් විසින් මේ ප්‍රශ්න පත්‍ර පොත් සම්පාදනය කළා තියෙනවා. පළත් ප්‍රශ්න පත්‍ර තමයි 10 වෙනි පොත. කිනම් කරණේ ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික විද්‍යාව කියන විෂයන් වලට අදාළව පළත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 12 13 ශ්‍රේණි වලට අදාළව ඒ ඒ වර්ෂය තුළදී සම්පාදනය කළා තියෙන ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු මේ ප්‍රශ්න පත්‍ර කට්ටල වලට අන්තර්ගත කරලා තියෙනවා. මේ පළාත් ප්‍රශ්න පත්‍ර කට්ටල ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ නොලෙජ් බැංක් ආයතනය මගින්. මේ පොත් ඔක්කොම LL Coupe Store එක හරහා දින දෙක තුනක් ඇතුළත විශේෂ වට්ටම් සහ delivery offers එක්ක තිරේ දැක්වෙන ආකාරයට වඩා ගෙදරටම ගෙනවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වාංච විෂය ධාරාවෙන් උසස් පෙළට සාර්ථක මුහුණ දෙන්න ඔයාලට මේ පොත් ටික හොඳ අත්වලක්. ඔයාලට දැනගන්න තියෙන තවත් පොත් ගැන අපිට කමෙන්ට් කරන්න. තවත් පොතක් ගැන විස්තරයක් අරගෙන අපි ඉක්මනින් මෙන්නම්.